අයිබෝවන් දුවේ පුතේ. දැන් අපි සූදානම් වෙන්නේ පහතරට නර්තන සම්ප්‍රදායට අයත් ග්‍රහ දණ්ඩ තාලය සින්දු වන්න මේ නර්තන ක්‍රියාකාරකමත් එක්ක සම්බන්ධ වෙන්නයි. නර්තනය හා සැබැඳි මූලධර්ම අනුගමනය කරමින් ප්‍රායෝගික කුසලතා ප්‍රදර්ශනය කිරීම තමයි අපේ නිපුණතාවය වෙන්නේ. මං හිතන්නේ දූල පුතාලා දැන් ඒව හොඳට අඳුනනවා. ඒ වගේම 1-2 කියන නිපුණතා මට්ටම වන සාම්ප්‍රදායික ලක්ෂණ ප්‍රදර්ශනය වනසේ පහතරට වන්නම් නර්තනය කරන්නේ කොහොමද කියලා අපි මේ ක්‍රියාකාරකමේදී තවදුරටත් හඳුනා ගන්නවා. දැන් මේ නර්තන ක්‍රියාකාරකමත් එක්ක සම්බන්ධ වෙන අපේ දූ පුතුන් අපි හඳුනා ගනිමු. නර්තනයෙන් රවිදු දිල්ෂාන් පුතණුවන්, ගායනෙන් විරංකි වාසනා දියණිය, බෙර වාදනයෙන් යසිරු සංගීත් පුතණුවන් හැමෝටම ආයුබෝවන්. මෙම ක්‍රියාකාරකම තුළදී මගේ දරුවන්ට මම අවධාරණය කරන්න කැමති මේ ග්‍රහ දණ්ඩ තාල සින්දු වන්න මේ අපි බලාපොරොත්තු වෙන සුවිශේෂ ලක්ෂණ. ඒ වගේම මෙම ග්‍රහ දණ්ඩ තාලය සින්දු වන්න මේ තාල රූපය. ඒ වගේම බෙරපදය, ඉරට්ටිය, තාල තබමින් කියන්නේ කොහොමද කියන එක. මං හිතන්නේ මේ දරුවන් අපි ඉගෙන ගත්තා මේ පෙර ක්‍රියාකාරකමයේදී ගායනය කොහොමද මේකේ සම්බන්ධ වෙන්නේ කියලා. එම ගායන ක්‍රියාකාරකම මං හිතන්නේ මගේ දූල පුතාලා අවධානයට ගන්නවා නම් හොඳයි අපි පෙරදී ඉගෙන ගත්ත. ඒ වගේම මෙම සින්දු වන්නම නර්තනය ක්‍රියාකාරකම කරද්දී ඔබගේ ශිල්පීය දක්ෂතා ප්‍රවර්ධනය වෙන ඉගෙනුම් ඵලයකුත් අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම සින්දු වන්නම ගායනය කරමින් බෙර වාදනයත් එක්කම නිවැරදි අංගහාර සහිතව නර්තනය කරන්නේ කොහොමද කියන එකත් අපි මේ ක්‍රියාකාරකමේදී ඉගෙනුම් ඵලයක් විදිහට ඔබගෙන් බලාපොරොත්තු වෙනවා. එහෙමනම් අපි දැන් බලමු මේ නර්තන ක්‍රියාකාරකමේ තාල රූපය මොකක්ද කියලා. තාල රූපය තමයි අපි කවුරුත් දන්නවා මැදුම් මහ දෙතිත. එහෙම නැත්නම් මාත්‍රා 3-4 තාලය. මෙහි බෙරපදය තමයි දොම් ග දෙත් තත් ගදිත ගත ගුඳ. දුවේ පුතේ මේ බෙර පදේ අපි ගත්තොත් නර්තනය කරද්දී මේ බෙර පදේ ස්වરૂපය පිළිබඳව අපි හොඳට අවබෝධ කරගන්න ඕනේ. මම හිතන්නේ මේ බෙර පදේ මගේ දූල පුතාලාට ඇහෙද්දී ඒකේ බෙර අක්ෂර හොඳට පැහැදිලි කරගන්න ඕනේ. මොකද කිව්වොත් ඒක තමයි අපි අකුරෙන් අකුරට නර්තනය කරන්නේ. එම නිසා මේ බෙර පදයේ තියෙන බෙර අක්ෂර ටික ඔබ හොඳට ග්‍රහණය කරගන්න ඕනේ. දොම් ග දෙත් තත් ග දි ත ග ත ගු ද කියන එක. එතකොට එතන අපිට බෙර අක්ෂර 11ක් හම්බ වෙනවා. එතකොට මේ බෙර අක්ෂර 11ම ඔබ තාල රූපය තුල නර්තනය කරන්න ඕනේ. ශිල්පීය ලක්ෂණ කියලා අපි බලාපොරොත්තු වෙන්නේ අන්නේ ඉගෙනුම් ඵලය තමයි. එහෙනම් දුවේ පුතේ අපි දැන් බලමු කොහොමද මේ බෙර පදය නර්තනය කරන්නේ කියලා. මම ඔබලාට පළවෙනි පදය, දෙවෙනි පදය, තුන්වෙනි පදය, හතරවෙනි පදය, පස්වෙනි පදය කියලා මේ සින්දු වන්නමට අපි නර්තනය කරන පද ටික හඳුන්වනවා. මගේ දූල පුතාලාට එහෙම පහසු වෙයි කියලා හිතන එහෙම අපි සඳහන් කරන එක. විශේෂයෙන්ම මේ බෙර පදයේ දොම් කියන අක්ෂරය ඒක තමයි අපි මූලික වෙන්නේ මූලික අක්ෂරය විදිහට. එම නිසා අපි මේ නර්තනය කරද්දිත් ඒ දොම් කියන අක්ෂරය මූලික කරගෙන තමයි සෑම අලංකාර පදයක්ම නිර්මාණය කරගන්නේ. මං අර කලින් කියපු මේ පහතරට නර්තනයේ සුවිශේෂ පද කොටසක් තමයි දොම්. ඊළඟට දිත් කියන. එතකොට මෙන්න මේ අක්ෂර දෙක ඔබට හොඳ අවබෝධයක් තියෙනවා නම් මං හිතන්නේ අලංකාර පදයක් ඔබටම නිර්මාණය කරගන්නත් පුළුවන්. මම මේ කියන ලක්ෂණ ටිකත් තවදුරටත් උකහා ගත්තොත්. එසේනම් දුව පුතේ අපි දැන් බලමු පළවෙනි පදය කොහොමද නර්තනය කරන්නේ කියලා. 1 2 දොම් ග දෙත් තත් ග දි ත ග ත ගු ද දොම් ග දෙත් තත් ග දි
ද ග ද ගු ද දැන් අපි ගායනයත් එක්ක ඒක එකතු වෙමු පුතේ. ඔයාලට දැන් හොඳින් දර්ශනය වෙන්න ඇති ඒ ක්‍රියාකාරකම් අපි කොහොමද කරන්නේ කියලා. එතනදී මම අවධාරණය කරන්න කැමතියි පුතේ ඒ නටපු අලංකාර පදය දකුණට සහ වමට දෙපැත්තටම අපි නර්තනය කළා. ඔබත් එය ඒ ආකාරයෙන්ම නර්තනය කරනවා නම් ඔබට එහි පැහැදිලි බව හොඳට අධ්‍යයනය කරන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා. එහෙමනම් අපි දැන් එකතු වෙමු දෙවෙනි පදය. ඒ කියන්නේ පළවෙනි කවි පාදයට අපි නටන්නේ මොන පදයද කියලා. මම එතෙන්දී පළමුව බෙර පදය දෙපාරක් කියනවා බෙර වාදනයෙන් තොරව. එතෙන්දී ඔයගොල්ලන්ට තවත් පැහැදිලි වෙයි කොහොමද නර්තනය කරන්නේ කියලා. 2 ඩොම් ගා දේ තාත් ගා දේ ත ක ත ගු ද දොම් ග දේ තාත් ක දේ ත ග ත ගු ද දොම් ඔව්දුව පුතේ එහෙනම් අපි දැන් බලමු තුන්වෙනි පදය කොහොමද නර්තනය කරන්න කියලා. එයත් අපි බෙර වාදනයෙන් තොරව පද කටින් කියලා පසුව ගායනයත් එක්ක එකතු වෙමු. ඩොම් ගා දේ තාත් ගා දේ ත ගා ත ගු ද ඩොම් ගා දේ තාත් ga de t ga t go d පුතේ දැන් අපි ග්‍රහදණ්ඩ තාලයේ සින්දුවන්නමට අයිති පද තුනක් නර්තනය කරලා හමාරයි. මගේ දූල පුතාලට තවත් හොඳට නර්තනය කරන්න පුළුවන් නම් අපි කැමති තවත් අලංකාර පද කියලා දෙන්න. නැත්තම් ඔබට මේ මාත්‍රා තුන උනත් මං හිතන්නේ ක්‍රියාකාරකමට සෑහෙනවා කියලා මං විශ්වාස කරනවා. නමුත් ඔබ ශිල්පීය දක්ෂතා ප්‍රදර්ශනය කරන නර්තනාංගයක් විදිහට මේක යොදා ගන්නවා නම් තවත් අලංකාර පද අපි බලමු සංකීර්ණත්වයෙන් හැවි. එහෙමනම් දැන් මං කියනවා අපේ හතරවෙනි පදය නර්තනය කරන්න කියලා. ඩොම් ගා දේ තාත් ගා දේ ත ගා ත කු ද ඩොම් ගා දේ තාත් ගා දේ ත ගා ද ගුන්ද දැන් අපි බලමු කවි පාදයට කොහොමද මේ පදේ අපි නර්තනය කරන්න කියලා.
ඔව් දුවේ පුතේ. පද හතරක් දැන් ඔබ නර්තනය කරලා හමාරයි. එමනම් අපිට තව එක පදයයි තියෙන්නේ නර්තනය කරන්න. අපි මේ පස්වෙනි පදයේ විදිහට එයත් හඳුනා ගමු. දොම් ගා දේ තාත් ගා දේ ත ගා ත ගෝ ද දොම් ගා දේ තාත් ගා දේ ත ගා ත ගෝ ද ඔව් දුවේ පුතේ එහෙනම් අපි එම මාත්‍රය නැවත ගායනයත් එක්ක සම්බන්ධ කරගෙන බලමු දැන් දහදණ්ඩ තාලය සින්දුවන්නමට අයිති මාත්‍රාපද පහම නර්තනය කරලා හමාරයි. මං හිතනවා ඔබත් අප සමග සම්බන්ධ වෙලා ඒ නර්තන ක්‍රියාකාරකමේ යෙදෙන්න ඇති කියලා. එහෙනම් දැන් අපි බලමු මේ සින්දුවන්නමට අයිති ඉරට්ටියේ පද කොටස් කොහොමද කියලා. දැන් ඔබට තිරයේ දිස් වෙනවා. අපි ඒක තාල් දාලා මුලින් කියලා ඉමු. දොම් ගා දේ තාත් ගා දී ත ගොහිති ගදි රිකිට දේ ගා ත ගූන්ද ගා ත ගා ත කු දොම් ගත ගති ගත දොම් ත දොම් ගා ත ගා දී ත ගොහිති ගදි රිකිට තා දොම් ගා ත ගා දී ත ගූන්ද ගූන්ද තා මං හිතන්නේ එච්චර අපහසු ඉරට්ටියක් නෙමෙයි ඔබලාට දැන් අපි 13 දෙවෙනි වාරේ පාඩමක් විදිහට මේ යන්නේ ඒක නිසා ඔයාලට නැවත නැවත අපි කියලා දෙන්න අවශ්‍යතාවයක් නැහැ කියලා මං හිතනවා ඔබ තනියම පද කියලා වුණත් මේ ඉරට්ටේ පුහුණු වෙන්න පුළුවන්. එමනම් අපි දැන් බලමු මේ ඉරට්ටියේ පද කොටස් කොහොමද කොටසින් කොටස නර්තනය කරන්නේ කියලා. අපි පළවෙනි පද කොටස නර්තනය විදිය නර්තනය කරන ආකාරය පද කියලා නටලා බලමු. දැන් අපි නර්තනය කරන්නේ දොං ගදිත්තත් ගදිත ගුහිති ගදිරිකිට කියන කොටස. දොම් ගා දේ තාත් ගා දේ ත ගුහිති ගදිරිකිට. මං හිතන්නේ මගේ දූල පුතාලාට ඒ කොටස පැහැදිලි වෙන්නේ නැහැටි. එහෙමනම් අපි යමු ඊළඟ කොටස නර්තනය කරන්නේ කොහොමද කියලා. දෙගත ගුඳ ගත ගතකු දොම්ගත ගති ගත දේ ගත ගුඳ ගත ගතකු දොම්ගත ගති ගත දැන් අපි ඒ පද කොටස් දෙක නැවත නර්තනය කරලා බලමු දොම් ගා දේ තාත් ගා දේ ත ගොහිති ගදි රිකිට දේ ගා ත ගූන්ද ගා ත ගා ත කු දොම් ගත ගති ගත මං හිතන්නේ මගේ දූල පුතාලාට මේ පද කොටස් දෙක පැහැදිලි වෙන්න ඇති. එහෙනම් අපි දැන් බලමු ඊළඟ පද කොටස කොහොමද නර්තනය කරන්නේ කියලා. එතනදි මම ඒ සම්පූර්ණ පද කොටසම ඔයගොල්ලන්ට කියනවා මොකද කණ්ඩිලමකින් එන අවස්ථාවක් සම්බන්ධ වෙන නිසා. දොම් ත දොම් ගා ත ගා දේ ත ගොහිති ගදි රිකිට තා දොම් ගා ත ගා දේ ත ගූන්දි ගූන්ද තා ඔන්න දැන් අපේ සින්දු අන්නමේ ඉරට්ටිය සම්පූර්ණයෙන්ම නර්තනය කරලා අවසానයි. දැන් අපි බලමු කොහොමද මේ පද කොටස් නැවත මුල ඉඳලාම නර්තනය කරන්න කියලා. ඊට අමතරව තව පොඩි දෙයක් මම මගේ දූල පුතාලාට කියලා දෙන්න කැමතියි. දැන් අපේ රවින්දු පුතා ඒ පද කොටස අවසන් කරන ආකාරය ඔයගොල්ලෝ දැක්කා. මං හිතනවා හොඳට නටන්න පුළුවන් මගේ දූයලා පුතාලා ඉන්නවා නම් ඒගොල්ලන්ට මෙන්න මේ විදිහටත් අපිට මේ පද කොටස නර්තනය කරන්න පුළුවන්. එවිට ඔබගේ ශිල්පීය දක්ෂතාවය
මැනවින් ඔප්පු කරලා පෙන්වන්න පුළුවන්. දොම් ත දොම් ගත ග දිත ගොහිති ගදි රිකෙට තා දොම් ගත ග දිත බූන්දි ගූන්ද තා. එම පද කොටස නර්තනය කරන්න පුළුවන් හොඳට ශිල්පීය දක්ෂතාවයක් තියෙන අපේ දූල පුතුන් වෙනුවෙන් තමයි ඒ කොටස ඉදිරිපත් කළේ. එසේනම් අපි දැන් බෙර වාදනයත් එක්ක සම්පූර්ණම ඉරට්ටිය නර්තනය කරන ආකාරය බලමු. අපි දැන් ග්‍රහ දණ්ඩ තාලයේ සින්දු වන්නමේ ක්‍රියාකාරකම සම්පූර්ණයෙන්ම කරලා හමාරයි. මම හිතන්නේ මගේ දූල පුතාලාට ඒ පිළිබඳව හොඳ අවබෝධයක් ලැබෙන්නේ නැති කියලා විශ්වාස කරනවා. තවදුරටත් ඔබගේ ගුරු භවතාත් සමග එකතු වෙලා මෙම ක්‍රියාකාරකමේ නියැලුණොත් ඔබට හොඳ ශිල්පීය දක්ෂතාවයකින් හෙබි නර්තනාංගයක් පුහුණු වෙන්න පුළුවන් වෙයි කියලා මම විශ්වාස කරනවා. දැන් අපිට තියෙන්නේ එමනම් අපේ ක්‍රියාකාරකමේ අවසානයට එන්න ඇගයීමක්. මං හිතන්නේ ඕනම ක්‍රියාකාරකමක අපි අවසානයේ ඇගීමක් කළොත් තමයි අපි එහි සාර්ථකත්වයේ දකින්න පුළුවන් වෙන්නේ. එමනම් මම රවින්දු පුතාට ආරාධනා කරනවා අපි දැන් ඉගෙනගත්ත නර්තන ක්‍රියාකාරකම සම්පූර්ණයෙන්ම ගායනයත් සමග බෙර වාදනයට නිවැරදි අංගහාර ප්‍රදර්ශනය කරමින් නර්තනය කරන්න කියලා. No.
අවුදුවේ පුතේ. දැන් අපි ඇගීම ඉතාම හොඳින් අපේ රවි පුතා ඉදිරිපත් කළා. මම හිතන්නේ මගේ දූල පුතාලටත් ඒ වගේ හොඳින් සින්දු වන්නම ගායනය කරගෙන බෙර වාදනයට අනුව නිවැරදි අංගහාර සහිතව නර්තනය කරන්න පුළුවන් නම් අපේ නිපුණතා මට්ටම හොඳින් ප්‍රවීණතාවය ලැබුවයි කියලා අපිට විශ්වාස කරන්න පුළුවන්. එහෙමනම් අද අපි මේ නර්තන ක්‍රියාකාරකම හමාර කරනවා සම්පූර්ණයෙන් අපි ඉදිරිපත් කළා ඔබට. ඔබත් ඔබගේ ගුරු භවතාත් සමග එකතු වෙලා එම නර්තන ක්‍රියාකාරකම තවදුරටත් ගුරුහරුකම් යටතේ අධ්‍යයනය කරන්න ඔබගේ ශිල්පීය දක්ෂතා ප්‍රදර්ශන වන ආකාරයට නර්තනය කරන්න පුරුදු වන්න. එමනම් මේ නර්තන ක්‍රියාකාරකම සඳහා මාත් එක්ක එකතු වුණු නර්තනයෙන් හැඩකළ රවිඳු පුතාට අපි ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම ගායනය දායකත්වය දුන්නු විරංකි වාසනාදීනටත් ස්තුතිවන්ත වෙනවා. බෙර වාදනයෙන් අපහත් එක්ක එකතු වුණු යසිරු සංගීත පුතාට ස්තුතිවන්ත වෙන ගමන් නැවත මෙවන් ක්‍රියාකාරකමක් තුලින් හමු වෙනතුරු ඔබ සැමට ආයුබෝවන්.